චේස් පිහිටහි. එතරට අත්වැලක් වැඩස්සටහන තුළින් අද දවසේ අපි විශේෂයෙන්ම තෛලාශිරවාදිත මෙහය ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. තෛලාශිරවාදිත මෙහය සාමාන්‍යයෙන් අපි බොහොම අනෙකුත් දිව්‍ය පූජාවන් වගේ හැමෝටම සමීප දිව්‍ය පූජාවක් නෙමෙයි. මේ සඳහා ගිහි ඔබ සැමටත් ආරාධනයක් තිබෙනවා. මේ අපි දකිනවා සාමාන්‍යයෙන් ගිහි සහභාගිත්වය මෙහිදී බොහොම අඩුවෙන් සිදුවෙන්නා. ඒ එක්කම මේ මෙහෙය විශේෂයෙන්ම තෛල ආශිර්වාද කිරීම සහ පූජකවරුන්ගේ පොරොන්දු අලුත් කිරීමේ මෙහෙය ලෙස හඳුන්වනු ලබනවා. පූජකතුමෙක් තමන්ගේ පූජක දිවිය ආරම්භයේදී රදගුරුතුමා ඉදිරියේ ගන්නා වූ පොරොන්දු නැවත පොදුවේ එකම පූජක සංඝයක් විදියට අලුත් කරනු ලබනවා. රදගුරුතුමාට කීකරවීම, පූජක දිවියේ බඹසර රැකීම සහ දිරිඳුකම, මෙවැනි දේ අපි උන්වහන්සේ තුළ කරන්නට පොරොන්දු වෙනවා. ඒ තමයි පූජක දිවියේ ආරම්භයේදී දෙන්නා වූ පොරොන්දු. මේ පොරොන්දු නැවත මේ දිනේදී අලුත් කරනවා. සාමාන්‍ය සම්ප්‍රදායේ සභාව ආරාධනා කරනවා මහා බ්‍රාහස්පතින්දා දවසේ, එනම් සම්විධානන් වහන්සේගේ මගුල් බොදුන් මෙහෙය සමරන දවසේ උදෑසන මේ දිව්‍ය යාගය පවත්වන්නට. පවතින අනෙකුත් පාරිසරික සහ ගැටලු තුළ සමහරක් වෙලාවට පියතුමේ බොහෝ දුර බැහැර සිටිනවා වෙන්නට පුළුවන්. ඒ නිසා සභාව අවසර දෙනවා එවැනි අවශ්‍යතාවයන් තුළදී මේ මෙහෙය ඒ දවසෙන් බැහැරව වෙනත් දවසක පවත්වන්නට. එය බොහෝ වෙලාවට මේ දින තුනට, සුදෝ සතියේන දින තුනට ආසන්නම දිනයක් බවට පත් කරගන්නට ආරාධනා කරනවා. පොදුවේ ගත්කල සුදෝ සතියේන සවුනුදා දවසේදී අපි දකිනවා ලංකාව තුළ මේ තෛල ආශිර්වාද කිරීමේ මෙහෙය පවත්වනු ලබනවා. මේ තෛල ආශිර්වාද කිරීමේ මෙහෙයදී රදගුරුතුමා සම්බන්ධ වෙනවා. උන්වහන්සේ අභිමය පූජකතුමාලා තමන්ගේ ඒ පූජක දිවියේ පොරොන්දු අලුත් කරනවා. ඒකම මේ පූජක දිවියේ කටයුතු කරන්නට අවශ්‍ය කරන්නා වූ තෛල තමයි මේ ආශිර්වාද කරනු ලබන්නේ. විශේෂයෙන්ම අපි දකිනවා තෛල වර්ග තුනක් ආශිර්වාද කරනු ලබනවා. ඔයිලුම් ඉන්ෆොමනේරුම්, එහෙම නැත්නම් රෝගීන්ගේ ආලේපය සඳහා භාවිතා කරන ඒ තෛලය. මෙය ආලේප කරනවා. විශේෂයෙන්ම පුද්ගලයේ රෝගීව සිටින අවස්ථාවකදී මේ තෛලයෙන් තමයි ආශිර්වාද කරනු ලබන්නේ. මේ තෛලය තමයි ගල්වලා ඒ රෝගියාට අපි සුවය ප්‍රාර්ථනා කරන්නේ. මෙය සභා ඉතිහාසයේ සිටම දක්නට ලැබෙනවා. ජාකොබ්තුමා තමුන්ගේ ලිපියේ සඳහන් කරනවා කෙනෙක් රෝගීව සිටිනවා නම් සභාවේ වැඩිහිටියන් කැඳවන්න. ඔවුන් ඇවිල්ලා මේ රෝගියාව ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් තෛලයෙන් ආශිර්වාද කරනවා, නැත්නම් ආලේප කරනු ලබනවා කියලා. මෙන්න මේ සම්බන්ධතාවයත් එක්ක තමයි මේ රෝගීන්ගේ ආශිර්වාදය සඳහා, නැත්නම් රෝගීන්ගේ ආලේපය සඳහා තෛලය ලබා දෙන්නේ. ඒ එක්කම අපි ප්‍රසාද ස්නාපනයේදී දරුවෙක් පළමිනි වාරයට ප්‍රසාද ස්නාපනය ලබන විට වැඩිහිටියෙක් වෙන්නට පුළුවන්. ඔයිලුම් කැටකුමුණේරුම්, එහෙම නැත්නම් සභාවට බඳවා ගැනීම සඳහා වන ඒ ආලේපනය, මෙය සතුරා පරාජය කරමින් සම්විධානන් වහන්සේගේ ආරක්ෂාව තුළ ඒ කෙනාව සභාවට ඇතුළත් කරගන්නට භාවිතා කරන තෛල වර්ගය. ඉන් අනතුරුව අපි භාවිතා කරනවා සක්‍ර ක්‍රිස්මා, එහෙමත් නැත්නම් ක්‍රිස්මා තෛලය. ක්‍රිස්මා තෛලය භාවිතා කරන අවස්ථාවන් කිහිපයක් තිබෙනවා. බෞතිස්ම ස්නාපනයේදී ක්‍රිස්මා තෛලය භාවිතා කරනු ලබනවා. අභිවෘද්ධි ආලේපයේදී ක්‍රිස්මා තෛලය භාවිතා කරනු ලබනවා. පූජකවරේ, නැත්නම් නිල පූජකවරයේදී ක්‍රිස්මා තෛලය භාවිතා කරනවා. එය පූජකවරයේදී, රදගුරුවරයේදී, මේ සියල්ලේදී භාවිතා වෙනවා. අපි බැලුවොතින් සක්‍ර ක්‍රිස්මා තෛලය බෞතිස්මයේදී අපි දකිනවා පියතුමා මේ දරුවෙක්ගේ හිස මුදුනේ ආලේප කරලා ප්‍රකාශ කරනවා. ක්‍රිස්තුස් වහන්සේව රජ කෙනෙකු වශයෙන්, දිවස්වරයෙකු වශයෙන් ආලේප කළ ආකාරයටම ඒ කෙනාව සභාව තුළ
මේ සක්‍ර ක්‍රිස් මනැත්තන් ක්‍රිස් මා තයිලෙන් ආලේප කරනු ලැබීම. අබෘධ ආලේපයේදී කතෝලිකේ කිතුුණු වැඩිහිටිය බවට පත්වෙන බව ප්‍රකාශ කරමින් සක්‍ර ක්‍රිස්මා තයිලය නලලේ ආලේප කරලා ඔහු වැඩිහිටියෙකු ලෙස පිළිගන්නු ලබනවා. මේදී මෙය මූලික වශයෙන්ම රදකෘතුමා විසින් කරනු ලබනවා. රදකෘතුමෙක් තමයි මේ ක්‍රිස්මා තයිලය කෙනෙකුගේ හිස මත නැත්තන් නලල මත ආලේප කරලා ඔහු ස්වභාවේ වැඩිහිටියෙකු ලෙස ආලේප කරනු ලබන්නේ. නිල පූජකවරයේදී මේ ක්‍රිස්මා තෛලය පියතුමාගේ දෑත්වල තවරණු ලබනවා. මෙය රදකෘතුමා විසින් සිදු කරනු ලබනවා. මෙයින් විශේෂයෙන්ම කියවෙනවා මේ පියතුමාගේ දෑත් ආලේප කිරීම තුළ ආලේපිත දෑත් තුළින් කරන්නා වූ ආශිර්වාදයන් පිළිබඳව ප්‍රකාශ වෙනවා. අපි දකිනවා පියතුමා දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම නැත්නම් විශේෂයෙන්ම උන්වහන්සේගේ ශරීරය සහ රුධිරය බවට පත්වෙන්නට යෙදෙන ආශිර්වාදය මෙන්න මේ ආලේපය නිසා සිදුවන්නා. එමෙන්ම නිල පූජකවරයේ තිබෙනා රදගුරුවරයේදී සක්‍ර ක්‍රිස්මා තෛලය භාවිත කරනවා. සක්‍ර ක්‍රිස්මා තෛලය මෙහිදී රදගුරුතුමාගේ හිස මතට වක් කරනු ලබනවා. මෙය ආරොන් පූජක පෙළපතේ ඉඳලා පැවතෙන්නා. විශේෂයෙන්ම ප්‍රකාශ වෙනවා මේ තෛලය ආරොන් තුමාගේ හිස මත වක් කළාම එය ඔහුගේ රැවුල දිගේ ගලා එන ප්‍රමාණයටම මේ තෛලය වක් කළා කියලා. ඉතින් අදටත් ඒ අනුව යමින් අදටත් රදගුරුතුමෙක්ගේ හිස මතට මේ සක්‍ර ක්‍රිස්ම තෛලය වක් කරනු ලබනවා. එසා මේ තෛලවල වැදගත්කම අපි වටහා ගත යුතුයි. මේ තෛල වැදගත් වගේම අපි කියනවා ශුද්ධ වූ තෛලය. ශුද්ධ වූ තෛලය ශුද්ධ වූ ආකාරයට භාවිතා වෙනවා. විශේෂයෙන්ම මේ තෛල ප්‍රසාද නිදානයක් තුන තමයි භාවිතා කරන්නට පුළුවන්. රෝගීන්ගේ ආලේපය නැමැති ප්‍රසාද නිදානය, බෞතිස්මය නැමැති ප්‍රසාද නිදානය, එහෙමත් නැත්නම් පූජකවරය අබුරුදේ ආලේපය බෞතිස්මය නැමැති ඒ ප්‍රසාද නිදානවලදී මේ තෛල භාවිතා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ තෛල භාවිතා කරන්නේ ප්‍රසාද නිදාන තුල. ඒ නිසා තමයි ඒට අමතරව අපි දකිනවා වෙනත් ආශිර්වාදිත තෛලයන්. ඒවා සාමාන්‍ය ජන ජීවිතයට ඔවුන්ගේ සුවය සඳහා අවශ්‍ය කරන තෛලයන් වෙනම ආශිර්වාද කරනවා. හැබැයි මේ ශුද්ධ වූ තෛලයන් ආශිර්වාද කරන්නේ මෙන්න මේ තෛල ආශිර්වාදිත දිව්‍ය පූජාවේදී. තෛල ආශිර්වාද දිව්‍ය පූජාවේදී සාමාන්‍ය ආකාරයට දිව්‍ය පූජාව පැවැත්විලා විශ්වාසින්ගේ ආක්ෂාවෙන් පසුව පෙරහැරක මේ තෛලය රදගුරුතුමා වෙත රැගෙනෙනු ලබනවා. බොහෝ වෙලාවට අපි දකිනවා මෙහිදී සක්‍ර ක්‍රිස්මා තෛලය සාදන ලබන්නේ විශේෂයෙන්ම සුවඳ ගැලුණු තෛලයක් ඔලිව් තෛලයත් සමඟ මිශ්‍ර කරමින්. ඒ නිසා එය ගොඩක් වෙලාවට අපි දකිනවා මේ සුවඳ තෛලය වෙනම රැගෙනෙනවා. ඉන්පසුව රෝගීන් සඳහා භාවිතා කරන ඔයිලුන් ඉන්ෆොමනේරුම් තෛලය රැගෙනෙනු ලබනවා. ඊට පස්සේ ප්‍රසාදි ස්නාපනය සඳහා භාවිතා කරන ඔයිලුම් කැටකමරේරුම් තෛලය රැගෙනෙනු ලබනවා. අවසානයේ සක්‍ර ක්‍රිස්මා තෛලය රැගෙනෙනු ලබනවා. ඊට පසුව ඒ පඬු පෙරහැරේ පිටුපසින් හූප සහ විදුෂ රැගෙනෙනවා. මේ රැගෙනෙන තෛල පූජාසනයේ වෙනම ස්ථානයක ස්ථාපනු ලබනවා. මෙය සාමාන්‍ය ආකාරයෙන් පවත්වනවා. විශේෂයෙන්ම දිව්‍ය අභිරහස් කිරීමේ පිළිවෙතේ කියනවා ග්‍රේට් ආමෙන් කියනවා නැත්නම් ගාම්භීර එහෙයාවට පෙර අපි මෙන්න මේ රෝගීන් ආලේප කිරීමේ තෛලය ආශිර්වාද කිරීම සිදු වෙනවා. මේ රෝගීන් ආශිර්වාද කිරීමේ තෛලය මේ අපි කියනවා විශේෂයෙන්ම දිව්‍ය අභිරහස් කිරීමේ මෙහෙය තුළම සිදුවන්නා. අනිත් තෛල දෙක අපි දකිනවා සබ්සාද වහන්සේ ලැබීමෙන් පස්සේ සිදුවෙනවා. හැබැයි මේ ඔයිලුම් ඉන්ෆොමනේරුම් එහෙම නැත්නම් රෝගීන් සඳහා භාවිතා කරන තෛලය දිව්‍ය අභිරහස් කිරීමේ පිළිවෙත ඇතුළත සිදු කරනු ලබනවා. ඒ මොකද දිව්‍ය අභිරහස් කිරීමේ පිළිවෙත තුළ තමයි උන්වහන්සේගේ ශරීරය රුධිරය බවට පත්වෙන්නේ. කියනවා consecration is happening there. ඒ කියන්නේ ඒ සිදුවෙන අවස්ථාව. ඒ නිසා තමයි වෙන මේ රෝගීන්ගේ ආලේපය සඳහා භාවිතා කරන තෛලය
එතෙන්දී ආශිර්වාද කරන්න. ඉන් අනතුරුව අපි සාමාන්‍ය ආකාර දිව්‍ය පූජාව පැවැත්තිලා දිව්‍ය සප්තාධි වහන්සේ ලබන්නට දීමෙන් පසුව ප්‍රසාද ස්ථාපනය සඳහා භාවිතා කරන ඔයිලුම් කැටුකමනේරුම් කියන තෛලය ආශිර්වාද කරනු ලබනවා. ඒ තෛලය ආශිර්වාද කිරීමෙන් පසුව විශේෂිත වූ යාක්ෂාවක් උච්චාරණය කිරීමෙන් පස්සේ ක්‍රිස්මා තෛලය ආශිර්වාද කරනු ලබනවා. ක්‍රිස්මා තෛලය ආශිර්වාද කිරීමේදී විශේෂයෙන් අපි දකිනවා මේ සාම තෛලයට සුවඳ තෛල මිශ්‍ර කරනු ලබනවා. ඒ සුවඳ තෙල් මිශ්‍ර කිරීමෙන් පස්සේ එහෙට සහභාගී වෙන සියලුම පියතුරුමල් තමුන්ගේ දත් දිගු කරලා නිහඬ යාක්ෂාවක යෙදෙනවා. ඉන් අනතුරුව රජගුරුතුමා විසින් මේ තෛලය ආශිර්වාද කිරීමේ යදුම උච්චාරණය කරනවා. මෙය ඉතාම ගැඹුරු අභිරහසක් බවට පත් වෙනවා. එය තමයි අපි මේ සුදු වූ තෛලයේ විශේෂිත වූ ආකාරයෙන් වෙන් කරගන්නේ. ඉන් පසුව මේ ඔයිලුම් ඉම්පමනේරුම් ඔයිලුම් කැටකමනේරුම් සහ සක්‍ර ක්‍රිස්මා තෛල වෙනම අපි බෙදා දෙනු ලබනවා. විශේෂයෙන්ම මීසම් වලට එය බෙදා දෙනු ලබනවා. මීසම් වලට එය අවශ්‍ය වෙන නිසා රෝගීන් ආශිර්වාද කිරීමට ප්‍රසාද ස්නාපණයට අවශ්‍ය කරන්නා වූ තෛල එෙහිදී බෙදා දෙනු ලබනවා. නිසා ප්‍රසාද ස්නාපණයේදී අවශ්‍ය වෙන නිසා සක්‍ර ක්‍රිස්මා තෛලයත් විශේෂයෙන්ම මීසම් වලට දානය කරනු ලබනවා. අපි මේ තෛල ගබඩා කිරීම නැත්නම් තෛල තැබීම පිළිබඳ කතා කළොතින් පෙර වසරේ තෛල අපි සප්‍රසාද වහන්සේ අභියස දැල්වෙන පහනකට දමා දැවෙන්නට හැරිය යුතු වෙනවා. මොකද ඒ පැරණි තෛල නැතුව අපි නව තෛල නව වසරේදී භාවිතා කරනවා. මෙය සභාවේ එන සම්ප්‍රදායන්. මේ තුළ විශේෂයෙන්ම අපි ප්‍රකාශ වෙනවා පූෂක ජීවිතය ආරම්භ වෙනවා වගේම උන්වහන්සේ මහා බ්‍රහස්පතින්ද දවසේ පූජකවරය ස්ථාපිත කළා වගේ මේ පූෂක ජීවිතයට අවශ්‍ය කරන්නා වූ ඒ තෛල ආශිර්වාද කිරීම මේ පූෂක දිවියේ පොරොන්දු අලුත් කිරීමේ මෙහෙයත් එක්ක බෙහෙවින් සංකලනය වෙනවා. ඒ නිසා මේ ඉතාම වැදගත්. මොකද මේ සම්බන්ධතාවය තමයි අපි දකින්නේ ඔවුන්ව ඒකරාශී කරනවා. තෛලයන් තුළ ඔවුන්ට ලැබෙනා වරප්‍රසාදයන් පිළිබඳ ප්‍රකාශ වෙනවා. මොකද මේ තෛලයන් ආලේප කිරීම තුළ දෙවියන් වහන්සේ විශේෂිත වූ වරප්‍රසාදයන් ඒ පුද්ගලයන් මතට දානය කරනවා. අපි දකිනවා රෝගී පුද්ගලයෙක් නම් ඔහුගේ රෝගී තත්ත්වයේ සුව වෙන්නට එමෙන්ම ඔහුගේ පව්වැත්නම් එය කමා කරන්නට මෙන්න මේ තෛලය ආලේප කිරීම හේතුවක් වෙනවා. ඔයිලුම් කැටකුමනේරුම් විශේෂයෙන්ම ජන්ම පාපය සහිත මෙලව පැමිණෙන මනුෂ්‍යයාට මෙලව උපදින මනුෂ්‍යයාට ඒ ජන්ම පාපයෙන් නිදොස් වීම සතුරාගේ බලපෑමෙන් නිදොස් වීම සඳහා ඔයිලුම් කැටකුමනේරුම් තුළින් ආලේප කරනු ලබනවා. මේ ඔයිලුම් කැටකුමනේරුම් වලින් ආලේප කිරීම තුළින් සතුරා පරාජය කිරීම ප්‍රකාශ වෙනවා. නැත්නම් ජන්ම පාපයේ තිබුණා වූ ඒ පාප බැම්මෙන් නිදහස් වීම සංකේතවත් වෙනවා. සක්‍ර ක්‍රිස්මා තෛලය ආලේප කිරීම තුළ අපි දකිනවා එදා දෙවියන් වහන්සේ දිවස්වරුන් තුළින් රජවරුන් අභිෂේක කරන්නට තෛලය එවනු ලබනවා. නාතාන් දිවසිවරයා දාවිත් රජතුමාව ආලේප කරනු ලැබීම. මේ ආකාරයට මේ රජවරුන් ආලේප කරනු ලබනවා. එය සංකේතවත් කරනු ලබනවා. එමෙන්ම පූජක දිවියේ තිබෙන මේ ගැඹුරු අභිරහස වරප්‍රසාදය පූජක වරුන්ට ලැබෙන්නේ මෙන්න මේ සක්‍ර ක්‍රිස්මා තෛලයෙන් ආලේප කිරීමත් සමගයි. ඒ නිසායි අපි විශේෂයෙන්ම කියන්නේ මේ ආලේපිත දෑත්වල තිබෙනා වූ බලගත් භාවය පිළිබඳව. මෙය අපි ඉතාම වැදගත් වෙනවා. මේ මෙහෙය සාමාන්‍ය දිව්‍ය පූජාව යාගයේ වගේම පැවැත්ුණත් මේ මෙහෙයේ කොටස් අනුව වෙනස් වෙන්නේ මෙන්න මේ කාරණා. විශේෂයෙන්ම තෛල ආශිර්වාද කිරීම කොටස් දෙකකට සිදු කරනු ලබනවා. එය
වැදගත් වෙනවා. මොකද මේ ආශිර්වාද කිරීම සිදුවන්නේ විශේෂිත වූ අවස්ථාවන් දෙකකදී. දිව්‍ය අභිරහස් කිරීමේදී සහ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලැබීමෙන් පසුව. මේ තෛල සඳහා එක් එක් වූ වර්ණයන් භාවිතා කරනවා. මේ සියල්ල දක්නට ලැබෙනවා. කෙටියෙන් අපි කෙටි නාම විදිහට තෛල වලට භාවිතා කරනවා. ඕ අයි තෛලය තමයි රෝගීන් සඳහා භාවිතා කරන්නේ. ඒකම ඕ සීත් කියන තෛලය අපි භාවිතා කරනවා බෞතිස්ම ස්නාපනය සඳහා. එස්සී කියන තෛලය අපි භාවිතා කරනවා සක්‍රකිස්ම තෛලය පූජකවරයට බෞතිස්මයට සහ අබුරුදයාලයට. මේ තෛල වල වැදගත්කම අපේ ජීවිතයේ දැනගත යුතුයි. බොහෝ වෙලාවට ගිහියන් මේ සඳහා සහභාගි නොවෙනවා. මොකද මෙය පූජකවරුන් සඳහා වෙන් වූ මෙහෙයක් යන අර්ථයෙන් නැතුව. මොකද පූජකවරුන් තමුන්ගේ පූජක පොරොන්දු අලුත් කරන නිසා. නමුත් මෙය ගිහියන් විශේෂයෙන්ම සම්බන්ධිත විය යුතු මෙහෙයක්. මන්ද ගිහියන්ගේ ජීවිතය සඳහා විශේෂයෙන්ම අපි සැමගේම කැඳවීම සඳහා මේ තෛල තුනම අවශ්‍ය වෙනවා. අපි දකිනවා කෙනෙක් බෞතිස්ම ස්නාපනය ලබලා ක්‍රිස්තුස් වහන්සේගේ අභිෂේකය ලබන්නට ක්‍රිස්තුස් වහන්සේ අනුගාමී වන්නට කැඳවද්දිම මේ තෛලවල භාවිතය. එමෙන්ම කිතුණු ජීවිතයේ වඩාත්ම වැදගත් දේ තමයි සක්‍රමේන්තුගත ජීවිතය. සක්‍රමේන්තු ජීවිතයේදී මේ තෛල අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. බෞතිස්ම ස්නාපනයේ සක්‍රමේන්තුවට, රෝගීන්ගේ ආලේපයේ සක්‍රමේන්තුවට, අබුරුදු ආලේපයේ බෞතිස්ම ස්නාපනය සහ නිල පූජකවරේ නැමැති ඒ සක්‍රමේන්තුවලට මේ තෛලය අවශ්‍යයි. ඒ නිසා ගිහි ජනතාව මේ සඳහා සහභාගී වීම අවශ්‍ය වෙනවා. ඔවුන් මේ තෛල ආශිර්වාද කිරීමේ මෙහෙය තුළ තමුන්ගේ සම්බන්ධතාවය ලබා ගත යුතු වෙනවා. එමෙන් විශේෂයෙන්ම මේ තෛල දේවස්ථානවල තැන්පත් කරන්නට ආරාධනා කරනවා. මොකද මේ තෛලව ගෞරවාන්විතව තැබිය යුතු වෙනවා. එය සඳහා ඒ සුද්ධ වූ තෛල නිසා ඒට නිසි ගෞරවයෙන් යුතුව ඒ තැන්පත් කළ යුතු වෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම අපි දකිනවා ප්‍රසාද ස්නාපනය කරන්නා වූ, බෞතිස්ම ස්නාපනය කරන්නා වූ ස්ථානයේ විශේෂාකාරයෙන් සැකසුණු ස්ථානයක ඒ තබන්නට පුළුවන්. එසේත් නැත්නම් සංක්‍රිස්තියන් කාමරය තුළ විශේෂයෙන් සැකසුණු ස්ථානයක් තුළ මේ සුද්ධ වූ තෛලය තබන්නට පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගිහි ජනතාව බලාපොරොත්තු වෙනවා මේ තෛල නිකන් අනිත් අවස්ථාවලදී භාවිතා කරන්නට. නමුත් මේ සුද්ධ වූ තෛල භාවිතා කරන්නට පුළුවන් වන්නේ සක්‍රමේන්තු ලබා දීමේදී පමණයි. සමහරක් වෙලාවට හිතනවා කෙනෙක් රෝගී වුණාම නිකන් මෙන්න මේ සුද්ධ වූ තෛලය ආලේප කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් තමුන් ළඟ තබා ගන්නට සුද්ධ වූ තෛලය ලබා ගන්නට පුළුවන්. මේ සඳහා සභාව අවසර දීලා නැහැ. මොකද සභාව සුද්ධ වූ තෛලය භාවිතා කරන්න නියම කරන්නේ මම ප්‍රකාශ කළා වූ මෙන්න මේ සක්‍රමේන්තු තුලදී පමණයි. එනිසා රෝගීන්ගේ ආලේපයේ නැමැති සක්‍රමේන්තුව දානය කිරීමේදී පමණයි රෝගීන්ගේ ආලේපනය සඳහා වූ ඔයිලුම් ඉන්ෆොමිනේරුම් තෛලය භාවිතා කරන්නට හැකියාව තිබෙන්නේ. සක්‍රකිස්ම තෛලය භාවිතා කරන්නට හැකියාව තිබෙන්නේ ප්‍රසාද ස්නාපනය, අබුරුදු ආලේපය සහ නිල පූජකවරයේදී පමණයි. ඔයිලුම් කැටකමිනේරුම් භාවිතා කරන්නේ බෞතිස්ම ස්නාපනයේදී පමණයි. නිසා මේ තෛල ආශිර්වාදයේ කිරීමේ මෙහෙය ඉතාම වැදගත් මෙහෙයක් බවට පත් වෙනවා. එය රදගුරුතුමා තමුන්ගේ පූජක සංඝයාත් එක්ක සිදු කළත් පූජක සංඝයේ රදගුරුතුමා සමග තිබෙන බැඳීම අලුත් කරන මේ දවසේදීම මේ තෛල ආශිර්වාද කිරීම සිදු කරනවා. තමා තමන්ගේ රදගුරුතුමාත් එක්ක තිබෙන බැඳියාව අලුත් කරන්නට තමයි පියතුමා තමන්ගේ පොරොන්දු අලුත් කරන්නේ. ඒ පොරොන්දු අලුත් කිරීම තුළ ඔහු නැවත පූජක ජීවිතයේ කැපවීම බාරගනු ලබනවා. ඒ කැපවීම දිගටම කරගෙන යන්නට, ඒ කැපවීම තුළ උන්වහන්සේව අන් අය වෙතට ගෙන යන්නට අවශ්‍ය කරන්නා වූ තෛලයත් ආශිර්වාද කරනු ලබනවා. ඒ නිසා මේ තෛල ආශිර්වාද කිරීමේ මෙහෙය ඉතාම වැදගත් වෙනවා. මෙය ක්‍රිස්තුස් වහන්සේගේ මේ දුක් විඳීමේ මරණයේ උත්ථානයේ සමරන සුද වූ සතිය තුළ සිදු කරනවා. ඒ තුළ අපි දකිනවා ඒ සඳහා සම්බන්ධතාවය ගොඩනගෙන ආකාරය. ඒ නිසා විශේෂයෙන් මෙය මහා බ්‍රහස්පතින්දා දවසේ සිදු කරන්නට ආරාධනා කරත් පවතින
ප්‍රායෝගික ගැටලු තුළ එය සුදව සතිය තුළ සිදු කරනු ලබනවා. නිසා ඔබට මේ වස්තරය අපි දකිනවා සුදව සතියේ සඳුදා දවසේදී රදගුරු තුමාල්ලා තමන්ගේ පදවි තුළ මේ තෛල ආශිර්වාද කිරීමේ මෙහෙය පවත්වනවා. ඒ ආශිර්වාද කිරීමේ මෙහෙයදී පියතුමාල්ලා රදගුරු තුමාට තිබෙන ඒ පක්ෂපාතීත්වය පෙන්නුම් කරමින් පොළොන්දු අලුත් කරනවා. ඒ සමගම එය ආශිර්වාද කරනු ලබන තෛලයන් තමුන්ගේ මීසම් වෙතට රැගෙන යමින් මීසම තුල තමන්ට පැවරුණා වූ කාර්ය ඉෂ්ට කරන්නට වගකීම භාර ගන්න ලබනවා. ඉතින් අපි විශේෂයෙන්ම මේ මෙහෙයට සම්බන්ධ වෙන්නට හැකියාවක් තිබෙනවා නම් උත්සාහ කරමු. ඒ තුල අපිට මේ ගැඹුරු වරප්‍රසාදය අත්දකින්නට මේ තෛලවල තිබෙනා වටිනාකම ජීවිතේ වටහා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අපි උත්සාහ කරමු. ඉදිරියේදී අපි එතරට අත්වලක් වැඩසටහන තුළ සමිදානන් වහන්සේගේ බොදුන් මංගල්‍යය පිළිබඳ මෙහෙය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ සැමට ජේසුස් පිහිටයි.